ආයුබෝවන් ඔබට සුබ සතියක් අස්විද ජෝතිෂ මැදුර YouTube නාලිකාව හා සම්බන්ධ වෙලා ඉන්න දෙස් විදෙස් අපගේ සියලුම ප්‍රිය හිතවතුනි ඔබ සැමට උතුම් වූ දළදා සමිඳු පිහිට ප්‍රාර්ථනා කරමින් අපගේ සුපුරුදු වැඩසටහන ආරම්භ කරන්නයි මේ බලාපොරොත්තු වෙන්නේ සතියේ ලග්න පලාපල වැඩසටහන නරඹන ඔබටත් පවුලේ සැමටත් लबन्नाव में अलुत सतिय तुल एतिवेन बादक कर्दर दुक्काम कटुलु दुरुवेला यहा पत्तु जीवित्या गतकरन्नत उतुम्मु आशिर्वादे प्रार्थना करमें देदहास विशितुनी जूली मासे दा हत्तुनेदा इंदर विशितुंगुनेदा दिनदाक्वा सतिय पदु लग्न पलापल पी एकिन्नक बालमु अपगे नालिकावट ओब अलुत केनेक नाम दैन्म सब्सक्राइब करला बेल आइकन नेत क्लिक करन्न ओबगे अदहास योजना පහලින් කමෙන්ට් කරන්න. එහෙමනම් මේෂ ලග්නයේ ඉඳලා මීන ලග්නය දක්වා ලග්න 12ට සතියේ ලග්න පලාපල එකින් එක විග්‍රහ කර බලමු. මේෂ ලග්නය රාශි චක්‍රයේ පළමු වන රාශිය වන කුජට අයත් මේෂ ලග්න හිමියනි. පවතින ග්‍රහ තත්ත්වය අනුව මේ සතියේ ඔබගේ වෙළඳ ව්‍යාපාර කටයුතු වලින් විශේෂ වාසි අත්වන බවක් දකින්න පුළුවන්. ගෘහ ජීවිතයේ කටයුතු ගැන සලකා බැලීමේදී සිතේ සතුට තරමක් අඩු වෙන්න පුළුවන්. අලුත් හිතවත්කම් ගොඩනැගෙන සතියක් බවත් පෙන්눔 කරනවා සතියේ මැදවන විට නොසිතූ පරිදි මුදල් වියදම් වීමක් ඇති වෙන්නත් පුළුවන් වාහනයක් මිලදී ගන්නට හෝ තිබෙන වාහනය අලුත් වැඩියා කිරීමක් සම්බන්ධව මේ ආකාරයට මුදල් වැයවීමක් දකින්න පුළුවන් ඥාතිවරයෙක් පිළිබඳව කන්නගාටුදායක ආරංචියක් අහන්නත් ලැබෙනවා රැකියා කටයුතු වලදී නොසිතූ පරිදි ස්ථාන මාරුවක් හෝ තනතුරු මාරුවක් සිදු වෙන්න පුළුවන් එම නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. සේවා ස්ථානයේ හෝ පවුලේ අය සමග හෝ කිසියම් ආකාරයේ ගැටලුකාරී තත්ත්වයක් දුරුද ගියන්නත් පුළුවන්. අවිවාහක ඔබට මංගල යෝජනා ලැබෙන අතර ප්‍රමාද වූ විවාහ කටයුතු ගැන වැඩි උනන්දුවකින් ක්‍රියා කරන්නත් ඉඩ කඩ තිබෙනවා මේ සතිය තුල. විදේශගත වීමට අපේක්ෂා කරන ඔබටත් මේ සතියේදී එම ගමන් බිමන් සාර්ථකව කරගන්න පුළුවන්. විශේෂයෙන් උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විදේශගත වන අයගේ බලාපොරොත්තු ඉක්මනින් සාර්ථක වෙන බවක් දකින්න තිබෙනවා. සතිය අන්තයේදී දුර බැහැර ගමනක් යන්න ඉඩ කඩ පවතිනවා. ඉගෙනීම් කටයුතු වල නිරත දූ දරුවන්ටත් ඉගෙනීම් කටයුතු වෙනුවෙන් තරමක වෙහෙසකර බවක් ඇති කරන්න පුළුවන්. කලා කටයුතු වල නිරත ඔබට මේ සතිය යහපත් සතියක්. ශරීර සෞඛ්‍ය ගැන සලකා බැලීමේදී පාදයේ වලලු කර ආශ්‍රිතව අසනීප තත්ත්වයන් වේදනා කැක්කුම් මතුවෙන්න පුළුවන්. ඒ වගේම තමයි නිදන්ගත රෝග ඇති අයට තර්මක ශරීර සෞඛ්‍ය දුර්වල කරන්න ඉඩ කඩ පවතිනවා. ජය අංකයේ 9 ජය වර්ණයේ ලා නිල්. ලොතරැයි මිලදී ගන්නවා නම් සිකුරාදා සුබ දවස. උත්සව ලග්නය. පවතින ග්‍රහ තත්ත්වය අනුව මේ අලුත් සතිය වගකීම් වැඩිවන බවක් දකින්න පුළුවන්. වෙනදාට වඩා ඉවසීමෙන් ක්‍රියා කළ යුතු වෙනවා. ඔබට මේ සතියේ හදිසි ලැබීම් පෙන්눔 කරනවා. ආර්ථික තත්ත්වය යහපත් වන අතර ගෙවල් දොරවල් අලුත් වැඩියා කිරීම කෙරෙහි යොමු වෙනවා. පැරණි නිවසක් ප්‍රතිසංස්කරණය කරන්නට අදහස් මතුවෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් මිල මුදල් වැයවීමකුත් සිද්ධ වෙනවා. සතියේ මැදවන විට කිසියම් කලස්සලු ගතියක් ඇති කරන්න පුළුවන්. බිරිඳ ගැන දූ දරුවන් ගැන නරක ආරංචියක් පැතිරෙන්න පුළුවන්. කටකතා කේලම් ඕපදූප කෙරෙහි අවධානය යොමු කිරීමෙන් වැළකී සිටිය යුතු වෙනවා. නිවසේ ඔබ සතු කිසියම් අස්ථානගත වූ වටිනා දෙයක් නැවත ඔබ අතට ලැබෙන්න පුළුවන්. අලුතින් රැකියාවක් අපේක්ෂාවෙන් සිටි ඔබට ඒ සඳහා මේ සතිය යහපත් වන අතර ටිකක් ඒ ගැන උනන්දු උත්සාහය ඇති කරගන්න පුළුවන් නම් යහපත් වෙනවා. දූ දරුවන්ගේ අසනීප තත්ත්වයන් වෙනුවෙන් මේ සතිය වැඩි දින ගණනාවක් වෙහෙස වෙන්න සිද්ධ වෙනවා. දරුපල අපේක්ෂා කරන මව්වරුන්ට මේ සතිය තුල සුබ ආරංචියක් අහන්න ලැබෙනවා. දුර බැහැර ඥාතිවරයෙක් නැත්නම් හිතවතෙකු ඔබ හමුවීමට එන්න පුළුවන්. නිවසට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නට අමතර මිල මුදල් වැය කරන අතර කෙටි ගමන්ද වැඩි වෙනවා. සතියේ මැදවන විට සතුරුදායක ආරංචියක් අහන්න ලැබෙනවා. මව පාර්ශවයේ ඥාතිවරයෙකුටද කිසියම් අපල ගතියක් මතු කරන්න පුළුවන්. රැකියා ව්‍යාපාර කටයුතු වලට රහස් සතුරු කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙන්න පුළුවන් නිසා ඇසුරු කරන අය ගැන විමසිලිමත්ව සිටීම හොඳයි. ස්ත්‍රී පාර්ශවයට සමිති සමාගම් වල පොදු කටයුතු වලට වැඩිපුර කාලය යොමු කරන්නත් සිද්ධ වෙනවා. ප්‍රමාද වූ විවාහ කටයුතු ඉක්මන් කරගන්න පුළුවන්. ප්‍රේම සම්බන්ධතා තහවුරු වන අතර අලුත් මිතුරු මිතුරියන් ඇසුරු කරන්නත් අවස්ථාව ලැබෙනවා.
විදේශගත වීම වලටත් මේ සතිය යහපත් වෙනවා. ඉගෙන ගන්නා දූ දරුවන්ටත් මේ සතිය යහපත් වන අතර ගුරු සිසු සම්බන්ධතාවයන් තරමක් දුරස් වෙන්න පුළුවන්. දූ දරුවන්ට වලින් වල සෙම් අමාරු උණ වැනි අසනීප නිසා ගෙනීම් කටයුතු වලට බාධා මතු කරන්න පුළුවන්. ශරීර සෞඛ්‍ය ගැන සලකා බැලීමේදී උදරාබාධ අජීර්ණ ගති ඇති වෙනවා. එවගේම ලේ විසවීමෙන් ඇතිවන රෝග තත්ත්වයන් කෙරෙහි සැලකිලිමත් වීමද අවශ්‍යයි. ලොතරැයි මිලදී ගන්නවා නම් බදාදා දවස සුබයි. ජය අංකය 5. ජය වර්ණය 11. මිතුන ලග්නය. පවතින ග්‍රහ තත්ත්වය අනුව මේ සතියේදී ඔබගේ පලාපල විමසා බැලීමේදී සඳු ග්‍රහයාගේ ගෝචරය අනුව ඔබට මේ සතියේ ගමන් බිමන් ටිකක් වැඩි වෙන්න පුළුවන්. ආර්ථික කටයුතු වල කිසියම් දියුණුවක් දකින්නත් පුළුවන් වෙන අතර ව්‍යාපාරික කටයුතු වල නිරත ඔබට තර්මක ඉහළ ආර්ථික වාසි ලැබෙන බවකුත් දකින්න තිබෙනවා. රැකියා කටයුතු කෙරෙහි වෙනදාට වඩා තර්මක උනන්දුවක් ඇති වෙන්නත් පුළුවන්. මහජන සේවයේ පිණිස කැප වූ ඔබට වඩාත් වැඩි සේවාවක් සලසන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා. ගෘහ ජීවිතයේ කටයුතු ගැන විමසා බැලීමේදී අඹු සැමියන් අතරේ විශ්වාසය පළුදු වෙන්නට යම් යම් කරුණු කාරණා ඉවහල් වෙන්න පුළුවන්. එම නිසා නිතර සාකච්ඡා මාර්ගෙන් කටයුතු කරනවා නම් ඉතාමත්ම යහපත් වෙනවා. තනි මතයට තනි තීරණවලට කටයුතු කිරීමෙන් වැළකීලා සාමූහිකව පවුලේ තීන්දුව තීරණ ගන්නවා නම් වඩාත් යහපත් වෙනවා. අවිවාහක ඔබට විවාහ යෝජනා ලැබෙන්නත් පුළුවන්. ඒ වගේම රැකියා අපේක්ෂාවෙන් ඉන්න ඔබටත් රැකියා වරම් හිමිවන බවක්ද දකින්න තිබෙනවා. ඉගෙන ගන්නා දූ දරුවන්ට තර්මක මානසික පීඩාකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. කුඩා දූ දරුවන්ට වරින් වර සෙම් අමාරු උණ වැනි අසනීප තත්ත්වයන් නිසා ඉගෙනීම් කටයුතු වලට බාධා පැමිණෙන්න පුළුවන්. සතියන්තයේ දුර බැහැර ගමනක් යෙදෙන අතර අවිවේකී බවක්ද පෙන්눔 කරනවා. උසස් ප්‍රභු අයගෙන් උදව් උපකාර ලැබෙන්නත් පුළුවන්. එවැගේම හදිසි මුදල් ලාභ පෙන්눔 කරන සතියක් බවත් පේනවා. ඔබගේ ශරීර සෞඛ්‍ය ගැන සලකා බැලීමේදී සෞඛ්‍ය තත්ත්වය යහපත් වෙන්න පුළුවන්. තිබුණු අසනීප තත්ත්වයන් යටපත් වුණත් හදිසියේ උදරාබාධ අජීර්ණ ගති ඇති වෙන්න පුළුවන්. පොදුවේ බැලුව විට ඔබට මේ සතියේ මිශ්‍රඵල උදා කරන බවක් තමයි දකින්න තිබෙන්නේ. ජය අංකය 6. ජය වර්ණය 11. සුබ දවස බ්‍රහස්පතින්දා. කටක ලග්නය. රාශි චක්‍රයේ 4 වන රාශිය වන සඳුට අයත් කටක ලග්න හිමියනි. මෙම සතියේ ග්‍රහ තත්ත්වයේ අනුව තර්ම කාර්ය බහුල බවක් දකින්න තිබෙනවා. තමන්ගේ කටයුතු වලට වඩා සමාජ සේවා කටයුතු වෙනුවෙන් වැඩිපුර කැප වෙන බවක් දකින්න ලැබෙනවා. ආර්ථික තත්ත්වය යහපත් වෙන්න පුළුවන්. වගේම නොසිතූ පරිදි හදිසි මුදල් වියදම් වන වැඩ කටයුතු වලට යොමු වෙන්නත් සිද්ධ වෙනවා. පාරම්පරික දේපල උරුමයක් පෙන්눔 කරන නිසා ඒ සඳහා සැලකිලිමත් වීම හොඳයි. ඒ වගේම තමයි ස්ත්‍රී පාර්ශවයට තමන්ගේ නිවාස අලංකරණය කෙරෙහි වැඩිපුර වෙහෙස වීමක් දකින්න තිබෙනවා. පවුලට අලුතින් සමාජිකයෙකු එකතු වන අතර ඥාති සම්බන්ධතාවයන්ද වර්ධනය වීමක් දකින්න තිබෙනවා. විදේශගතව සිටින ඥාතිවරයෙකුගෙන් හෝ හිතවත් කෙනෙකුගෙන් මූල්‍යමය උපකාරයක් ලැබෙන්න පුළුවන්. රැකියා කටයුතු ගැන විමසා බැලීමේදී තනතුරු උසස් වීම අපේක්ෂාවෙන් ඉන්න ඔබට එම බලාපොරොත්තු තරමක් ප්‍රමාද වෙන්න පුළුවන්. සතියේ මැදවන විට විශේෂ උත්සවයකට සහභාගී වෙන්නට අවස්ථාව ලැබෙනවා. ස්ත්‍රී පාර්ශවයේ සමග තිබෙනා වූ සම්බන්ධතාවයන් වලට යම්කිසි විරෝධතාවයන් මතුවීමෙන් කිසියම් අවුල් සහගත තත්ත්වයක් මතුවෙන්න පුළුවන්. තමන් සතු වාහනයක් විකුණා දැමීම කෙරෙහි අදහසක් මතුවෙන්න පුළුවන්. දරුපල අපේක්ෂාවෙන් ඉන්න මව්වරුන්ට යහපත් සුබ ආරංචියක් ලැබෙන්න පුළුවන්. අවිවාහක ඔබට මංගල යෝජනා ලැබෙන අතර ප්‍රේම සම්බන්ධතාවයකට වැඩිහිටියන්ගේ ආශිර්වාදය ලැබෙන්න පුළුවන්. විදේශගත වීම අපේක්ෂාවෙන් ඉන්න ඔබට ඒ සඳහා තර්මක ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ දෙන්න පුළුවන්. එම නිසා කිසියම් ප්‍රමාදයක් සිදු වෙන්නත් ඉඩ තිබෙනවා. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට යහපත් සතියක් වගේම වැඩිපුර පොත්පත් කියවන්නටත් පෙළඹෙනවා. ශාස්ත්‍රීය කටයුතු වලින් යම්කිසි ප්‍රසිද්ධියක් ජනප්‍රියතාවයක් උදා කරගන්න පුළුවන්. උරහිස්වල වේදනා වරින් වර මතුවෙන්න පුළුවන්. ඒ වගේම වැටීම්, තැලීම්, තුවාල වීම සිදු වෙන්නත් ඉඩකඩ තිබෙනවා. ඒ ගැනත් අවධානය යොමු කරන්න. ලොතරැයි මිලදී ගන්නවා නම් සුබ දවස සඳුදා. ජය අංකය 6. ජය වර්ණය නිල්. සිංහ ලග්නය. රාශි චක්‍රයේ 5 වන රාශිය වන රවිට අයත් සිංහ ලග්න හිමියනි.
උදාවන ග්‍රහ තත්ත්වය අනුව සලකා බැලීමේදී කලින් සැලසුම් කරගෙන සිටි කරුණු කාරණා මේ සතියේ ඉෂ්ට වෙන බවක් මුලින්ම කියන්න පුළුවන්. වෙනදාට වඩා වෙහෙස මහන්සි වී කටයුතු කරන්නත් සිද්ධ වෙනවා. පවුලේ සහෝදර සහෝදරියන් සමග එකට එකතු වී එකමුතුව කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. ආර්ථිකය ගැන සලකා බැලීමේදී සතියේ මැද වන විට හදිසි ධන ලාභයක් මතුවෙන්න පුළුවන්. වෙනදාට වඩා අතමිට මිල මුදල් ගැවසෙන අතර වියදම් පාර්ශවයක් ඉහළ යන්න පුළුවන්. අවශ්‍ය දේට වඩා අනවශ්‍ය දේවල් වලට නිකරුණේ මිල මුදල් වියදම් කරන බවක් දකින්න තිබෙනවා. අමුසැමියන් අතරේ තිබුණු අමනාපකම් දුරු වෙන අතර සතුටින් ගෘහ ජීවිතයේ කටයුතු පවත්වාගෙන යන්න පුළුවන් සතියක්. ව්‍යාපාරික කටයුතු වල යෙදෙන අයටත් අමතර ආර්ථික වාසි ලැබෙන අතර අලුතින් වාහනයක් මිලදී ගැනීම කෙරෙහි අවධානය යොමු වෙන බවක් පේන්න තිබෙනවා. කාලයකට පස්සේ ඔබගේ හිතවතෙකු මුණ ගැසෙන්න අවස්ථාව උදා වෙනවා. කාන්තා පාර්ශවයට තරමක් ගෙදර දොර වැඩ කටයුතු වැඩි වෙන බවකුත් දකින්න ලැබෙනවා. නිවසේ ඇති යමක් අස්ථානගත වෙන්නට හෝ සොර සතුනන් අතරපත් වෙන්නට ඉඩකඩ තිබෙන නිසා ගෙවල් දොරවල් වගේම වටපිටාව ගැනත් පරීක්ෂාකාරීව කටයුතු කිරීම හොඳයි. ප්‍රමාද වූ විවාහ කටයුතු ඉක්මන් කරගන්න පුළුවන් වෙන නිසා අවිවාහක ඔබට මේ සතිය සුබයි කියලා කියන්න පුළුවන්. රැකියා තනතුරු වල වගකීම් වැඩි වෙනවා. සතියන්තයේ තරමක් කාර්ය බහුල වන අතර ආගමික කටයුතු වලටත් වැඩි උනන්දුව දක්වන බවක් පේන්න තිබෙනවා. මේ සතිය තුල ණය දීමෙන් වැළකී ඉන්න පුළුවන් නම් හොඳයි. එයින් මිතුරුකම ආරක්ෂා කරගන්න පුළුවන් වගේම මිල මුදල්ද ආරක්ෂා කරගන්න පුළුවන්. ඉගෙන ගන්නා දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අමතර මිල මුදල් වැය කරන්නට සිද්ධ වෙන අතර වෛරස් රෝග උන වැනි අසනීප පහසුවෙන් වැළඳෙන්න පුළුවන්. ඒ වගේම හන්දිපත් අමාරු කොන්දේ වේදනා මතුවෙන්න පුළුවන්. ඔබ ලොතරැයි මිලදී ගන්නවා නම් සිකුරාදා දවස සුබයි. ජය අංකය 3. ජය වර්ණය කොළ. කන්‍යා ලග්නය. රාශි චක්‍රයේ 6 වන රාශිය වන බුධට අයත් කන්‍යා ලග්න හිමියනි. මේ සතිය ග්‍රහ තත්ත්වයේ අනුව ලැබෙන පලාපල විමසා බැලීමේදී සතිය ආරම්භයේදී උනන්දු උත්සාහය තරමක් අඩු වී අලස ගතියක් කම්මැලි ගතියක් සතිය ආරම්භයේදී ඔබ තුලින් දකින්න ලැබෙනවා. සතියේ මැදවන විට මේ තත්ත්වය බොහෝ දුරට මගහැරී යන්න පුළුවන්. ආර්ථික තත්ත්වය ගැන සලකා බැලීමේදී වාහන ඉඩකඩම් අලෙවි කරන අයට විශේෂ ආර්ථික වාසි ලැබෙන්න පුළුවන්. තනතුරු උසස් වීම අපේක්ෂාවෙන් ඉන්න ඔබට තමන්ගේ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන්. තමන්ගේ කටයුතු වලට ඇසුරු කරන අයගෙන් ඉරිසියා ගති ඇති වෙන්න පුළුවන් වගේම නරක නාම පැතිරෙන්නත් පුළුවන්. ස්ත්‍රී පාර්ශවයේ සමග කරන ගනුදෙනු වලින් පාඩු සිදු වෙන්න පුළුවන්. කාලය තිස්සේ හිතේ තිබුණු බලාපොරොත්තුවක් ඉටු වෙන බවක් දකින්න තිබෙනවා. වෙනදාට වඩා ඉවසීමෙන් ක්‍රියා කළ යුතු වෙනවා. විශේෂයෙන් කේලම් ඕපදූප කටකතා කෙරෙහි අවධානය යොමු කිරීමෙන් වැළකී ඉන්න පුළුවන් නම් හොඳයි. බිරිඳගේ පාර්ශවයෙන් කිසියම් උදව්වක් උපකාරයක් ලැබෙන්නත් පුළුවන් සතියක්. සහෝදරාදීන් සමග අමනාපයක් ඇති වෙන්නත් ඉඩකඩ තිබෙන නිසා අවබෝධයෙන් යුතුව කටයුතු කරන්න කියලා මතක් කරනවා. සතියන්තයේදී තරමක හදිසි මුදල් උවමනාවක් මතුවෙන්න පුළුවන් නිසා තමන් සතු දෙයක් විකුණා දමන්නට හෝ උගස් තබන්නට ඉඩකඩ තිබෙනවා. ස්වයං රැකියාවල නියුතු අයට තරමක පාඩු අවාසි ඇති වෙන්න පුළුවන්. ගෘහ ජීවිතයේ කටයුතු සාර්ථක වන අතර කුඩා දරුවන් ඉන්න දෙමව්පියන්ට කුඩා දරුවන්ට වරින් වර සෙම් අමාරු ඇති වෙන්න පුළුවන්. ලේ විසවීමෙන් ඇතිවන ලෙඩ රෝග ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම කලින් යටපත්ව තිබුණු අසනීපයක් නැවත මතුවෙන්න පුළුවන්. ලොතරැයි මිලදී ගන්න ඔබට සිකුරාදා දවස සුබයි. ජය අංකය 4. ජය වර්ණය නිල්. තුලා ලග්නය. රාශි චක්‍රයේ 7 වන රාශිය වන සිකුරුට අයත් තුලා ලග්න හිමියනි. මේ සතියේ ග්‍රහ තත්ත්වය අනුව පලාපල දැන් බලමු. සිතේ නොසන්සුන්තාවයක් මතු කරන්න පුළුවන්. රැකී රක්ෂා කටයුතු පිළිබඳව කිසියම් ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. ආයතන ප්‍රධානීන්ට ඔබ ගැන නොයෙක් වැරදි කේලම් කියමින් ඔබ පිළිබඳව වැරදි අදහස් ඇති කරන්න පුළුවන්. එම නිසා එකට සේවය කරන ඇසුරු කරන අය පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙන්න කියලා මතක් කරනවා. සතියේ මැදවන විට තරම කාර්ය බහුල බවකුත් දුර බැහැර ගමන් බිමන් කටයුතු යෙදෙන්නත් පුළුවන්. කිසියම් කරුණක් නිසා අමනාපවෙන් සිටි බිරිඳ හෝ සැමියා එම අමනාපකම් දුරු කරගෙන නැවත සමගි සම්පන්න වෙන්න මේ සතියේ ඉඩකඩ පවතිනවා.
එවැගේම කිසියම් කරුණක් නිසා අමනාපයෙන් නිවසින් බැහැරව ගිය කෙනෙක් නැවත නිවසට එන්න පුළුවන්. දරුඵල අපේක්ෂාවෙන් ඉන්න මව්වරුන්ට මේ සතිය සුබඵල උදා කරන අතර රසවත් ආහාර පාන ඇඳුම් පැනඳුම් තෑගි භෝග වශයෙන් ලැබෙන්න පුළුවන්. ප්‍රේම සම්බන්ධතාවලට බාධක ඇති කරන අතර පෙම්වතිය ඔබව හැර යන්නට බොහෝ දුරට ඉඩ කඩක් පවතිනවා. එවැගේම විවිධ ආරවුල් ගැටුම් වලට මැදිහත් වෙන්නට මුහුණ දෙන්නට සිදු වෙන නිසා වැඩිපුර සෙනඟ ගැවසෙන තැන් මගහැර යන්න පුළුවන් නම් ඔබට කිසියම් සාර්ථකත්වයක් උදා කර ගන්න පුළුවන්. ස්ත්‍රී පුරුෂ දෙපිරිස අතරින් නොගැලපෙන සම්බන්ධතාවයන් වලට යොමු වීමකුත් දකින්න ලැබෙනවා. අසල්වාසීන් සමග ඥාතීන් සමග අමනාපකමක් ඇති වෙන්නට පුළුවන්. නමුත් ඔබට හදිසි ධනලාභ පෙන්නුම් කරන නිසා ආර්ථික වශයෙන් කිසියම් අස්වැසිල්ලක් ඇති කරගන්නත් මේ සතිය තුළ පුළුවන් වෙනවා. ඉගෙන ගන්නා දූ දරුවන්ටත් විදේශගතව අධ්‍යාපනය ලබන දූ දරුවන්ටත් හොඳින් බාධාවකින් තොරව ඉගෙනීම් කටයුතු කරගෙන යන්න පුළුවන්. විවිධ තරග ඉසව්වලට සහභාගී වීමෙන් ජය ලබන්න අවස්ථාව ලැබෙනවා. උගුර ආශ්‍රිතව අසනීප තත්ත්වයන් මතු කරන්න පුළුවන් නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. නිතර සෙම් අමාරු වගේම උණ රෝගය මතු වෙන්න පුළුවන්. ඔබල තුළයි මිලදී ගන්නවා නම් බදාදා දවස සුබයි. ජය අංකය 6. ජය වර්ණය කහ. වෘශ්චික ලග්නය. රාශි චක්‍රයේ 8 වන රාශිය වන කුජතයත් වෘශ්චික ලග්න හිමියනි. ඔබට මේ සතිය ග්‍රහ තත්ත්වය අනුව මොන වගේ පලාපලයක් උදා කරනවද කියලා දැන් බලමු. ඔබගේ ලැබීම් පැත්ත යහපත් වෙන බවක් දකින්න තිබෙනවා. ලැබෙන්න තිබූ ණය මුදලක් ලැබීමෙන් හෝ හදිසි ධනලාභයක් උරුම වීමෙන් ආර්ථික වාසි ඇති කරනවා. ගෘහ ජීවිතයේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා සොයා බැලීමක් කැපකිරීමක් කරන්නත් සිද්ධ වෙනවා. ස්වයං රැකියාවල නියුතු කාන්තා පාර්ශවයට ආර්ථික වාසි ලැබෙන්න පුළුවන්. ආගමික කටයුතු කෙරෙහි වැඩිපුර යොමු වන අතර වන්දනා ගමනක් සඳහා දුර බැහැර යාමටත් ඉඩකඩ පවතිනවා. රැකියා කටයුතු වලට තිබුණු බාධක අවහිරතා දුරු වෙලා යන්නත් පුළුවන්. නමුත් සතුරු කරදර සතුරු පීඩා වරින් වර ඇති වෙන්න පුළුවන්. නිවසක් මිලදී ගන්න වගේම ඉඩමක් මිලදී ගන්න නැත්නම් වාහනයක් මිලදී ගන්න වගේ දෙයකට ලොකු මුදලක් යට කරන බවකුත් පෙන්නුම් කරනවා. නිවසේ ඇති දේවල් සොර සතුරන් අතර පත් වෙන්න පුළුවන් නිසා ගෙවල් දොරවල් වගේම අවට පරිසරය ගැනත් සැලකිලිමත් වීම අවශ්‍ය වෙනවා. රැකියාවක් අපේක්ෂාවෙන් සිටියේ නම් මේ සතිය තුළ කුමක් හෝ රැකියාවක් ලැබෙන්න පුළුවන් නිසා රැකියාවක් ලබා ගැනීමට උනන්දුව උත්සාහය ඇති කරගත යුතු වෙනවා. ප්‍රේම සම්බන්ධතා තහවුරු වන අතර අවිවාහක අයට මංගල යෝජනා ලැබෙන්න පුළුවන්. යටවත්ව තිබූ අසනීප තත්ත්වයක් මතුවෙන්න පුළුවන් නිසා ඒ ගැන පරිස්සම් වෙන්න. උණ සෙම් අමාරු බෝවන රෝග වලින් වැළකෙන්න උත්සාහ කළ යුතු වෙනවා. ධනු ලග්නය. රාශි චක්‍රයේ 9 වන රාශිය වන ගුරුට අයත් ධනු ලග්න හිමියන්. පවතින ග්‍රහ තත්ත්වය අනුව සතිය ආරම්භයේදී කිසියම් කලබලකාරී තත්ත්වයක් ඔබ තුලින් දකින්න ලැබෙනවා. සතියේ මැද වන විට මේ තත්ත්වය මගහැරී යන්නත් පුළුවන්. ගෘහ ජීවිතයේ කටයුතු වලට මුල් තැනක් දී කටයුතු කරන බවක්ද දකින්න තිබෙනවා. උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කළත් කලකිරීම් සිත් වේදනා මතු කරන්න පුළුවන්. ආර්ථික තත්ත්වයේ සලකා බැලීමේදී පරම්පරාගත දේපලක් හිමිවීමේ භාග්‍යයක් පෙන්නුම් කරනවා. මිලමුදල් ලැබීම් අතින් යහපත් වෙන්න පුළුවන්. විශේෂයෙන් ව්‍යාපාරික කටයුතු වල නිරත ඔබට වැඩි වාසි ලැබෙන සතියක්. මේ සතිය තුළ මිලමුදල් ණයට දීමේදී සැලකිලිමත් වෙන්න කියලාත් මතක් කරනවා. ගෘහ ජීවිතයේ කටයුතු ගැන සලකා බැලීමේදී මවට තිබුණු අසනීප තත්ත්වයක් සුවාතට හැරෙන්න පුළුවන්. ප්‍රිය සම්භාෂණ උත්සවවලට ආරාධනා ලැබෙන අතර සතියේ මැදවන විට දුර බැහැර ගමනක් යෙදෙන්නත් පුළුවන්. සතිය අන්තයේදී ආගමික කටයුත්තකට යොමු වීමකුත් දකින්න තිබෙනවා. රැකියා ස්ථානයේ තිබුණු කිසියම් බාධක තත්ත්වයක් මගහැරී යන්නත් පුළුවන්. ප්‍රේම සම්බන්ධතා තහවුරු වන අතර අවිවාහක ඔබට මංගල යෝජනා ලැබෙන සතියක්. ප්‍රමාද වූ විවාහ කටයුතු ඉක්මන් කරගන්න පුළුවන් වෙනවා. ඉගෙන ගන්නා දූ දරුවන්ට යහපත් වන අතර වරින් වර සෙම් අමාරු ඇති කරනවා. සර්ව සෞඛ්‍ය ගැන සලකා බැලීමේදී නිතර සෙම් අමාරු වෛරස් උන වැළඳෙන්න පුළුවන් වන අතරම කොන්දේ අමාරුද ඇති වෙන්න පුළුවන්. ලොතරැයි මිලදී ගන්නවා නම් බ්‍රහස්පතින්දා දවස සුබයි. ජය අංකය 4. ජය වර්ණය නිල්. සුබ දවස බ්‍රහස්පතින්දා. මකර ලග්නය. රාශි චක්‍රයේ 10 වන රාශිය වන සෙනසුරට අයත් මකර ලග්න හිමිය. පවතින ග්‍රහ තත්ත්වය අනුව සතියේ මුල් දින දෙක තරමක් කාර්යබහුල වෙන්න පුළුවන්.
ඉඩකඩම් දේපළ සම්බන්ධව ආරවුලක් දුර දිග යන්නත් පුළුවන්. රැකියා කටයුතු ගැන සරකා බැලීමේදී එවැනි ස්ථානවල වගකීම් වැඩි වෙන්න පුළුවන්. ස්ථාන මාරුවක් පිළිබඳව සාකච්ඡා කරන බවකුත් දකින්න තිබෙනවා. අලුතින් රැකියාවක් සොයමින් සිටි ඔබට මේ සතිය තුළ වාහන හෝ කාර්මික අංශයේ රැකියාවක් ලැබෙන්න පුළුවන්. ඒ සඳහා උත්සාහ කරන්න කියලාත් මතක් කරනවා. රෙදි විසිතුරු දේවල් අලෙවි කරන කාන්තා පාර්ශවයට වාසි ලබා දෙන සතියක්. සතියේ මැදවන විට නිතර ඇසුරු කරන කෙනෙකු සමග ආරවුලක් ඇති වෙන්න පුළුවන්. ගෙවල් දොරවල් ඉඩකඩම් සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු වල යෙදෙන ස්වභාවයකුත් දකින්න තිබෙනවා. ස්ත්‍රී පාර්ශවයේ වෙනුවෙන් අමතර මිල මුදල් වැය කිරීමක් සිද්ධ වෙනවා. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් අමතර මහන්සියක් ඇති කරනවා. කුඩා දූ දරුවන්ගේ අසනීප තත්ත්වයන් නිසා සතියන්තයේ අවිවේකී වන අතර මිල මුදල් වැය වීමක්ද දකින්න පුළුවන්. අභිසමයන් අතරේ වාද ભેද මතුවෙන්න පුළුවන් නිසා කල්පනාවෙන් ඉන්න වෙනවා. විවාහ අපේක්ෂාවෙන් සිටින අයට තර්මක විවාහ ප්‍රමාදයක් පෙන්눔 කරනවා. ප්‍රේම සම්බන්ධතාවයක් බිඳියන්නත් පුළුවන්. ඔබට මේ සතිය තුළ අලුත් යහළු යෙහෙළියන් හඳුනා ගන්න අවස්ථාව ලැබෙනවා. ප්‍රමාද වූ විදේශ ගමන් සාර්ථක කර ගන්නත් පුළුවන්. සතියන්තයේ ආගමික කටයුතු වලට සහභාගී වෙන්නත් අවස්ථාව ලැබෙනවා. ඉගෙන ගන්නා දූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වන අතර කලා කටයුතු කෙරෙහි උනන්දුව වැඩි කරනවා. සරිද සෞඛ්‍ය ගැන සලකා බැලීමේදී පාදයේ වලලු කර ආශ්‍රිතව ආබාධ තත්ත්වයක් මතු කරන්න පුළුවන් වන අතර ඒ සඳහා ප්‍රතිකාර ගැනීමට සිදු වෙනවා. ලොතරැයි මිලදී ගන්න ඔබට බදාදා දිනයේ සුබයි. ජය අංකය 9, ජය වර්ණය දම් පාට. සුබ දවස බදාදා. කුම්භ ලග්නය රාශි චක්‍රයේ 11 වන රාශිය වන සෙනසුරට අයත් කුම්භ ලග්න හිමියනි. සතියේ ග්‍රහ ගෝචරය අනුව අමතර ආදායම් මාර්ගවලට ඉඩකඩ පවතින සතියක්. ඒ වගේම හදිසි ධනලාභ පෙන්눔 කරනවා. රැකියා කටයුතු වලට මෙතෙක් බලපෑ කිසියම් ගැටලුකාරී තත්ත්වයක් निराකරණය කරගන්නත් පුළුවන් වෙනවා. ජංගම වෙළඳාම් කටයුතු වල නිරත ඔබට ආර්ථික වාසි පෙන්눔 කරනවා. කලින් සැලසුම් කරගෙන සිටි කිසියම් කටයුත්තක් කල් දමන්නටත් සිද්ධ වෙනවා. අලුත් සැලසුම් ගැන අවධානය යොමු කරන සතියක්. ගෙවල් දොරවල් මිලදී ගැනීමක් හෝ පදිංචි ස්ථාන වෙනසක් සිදුවෙන බවකුත් දකින්න තිබෙනවා. ගෘහ ජීවිතයේ කටයුතු සාර්ථක වන අතර දුර බැහැර ඥාතීන්ගේ හමුවක් සිදුවෙන්නත් පුළුවන්. සොර සතුරු පීඩා ඇති වෙන්න පුළුවන් නිසා ගෙදර දොර වගේම අවට පරිසරය ගැනත් සැලකිලිමත් වෙන්න කියලා මතක් කරනවා. ප්‍රමාද වූ විවාහ කටයුතු මේ සතියේ සාර්ථක කරගන්න පුළුවන්. සතියන්තයේ තරමක් කනගාටුදායක ආරංචියක් අහන්නත් ලැබෙනවා. විදේශ ගමන් අපේක්ෂාවෙන් ඉන්න ඔබට ඒ සඳහා කිසියම් ප්‍රමාදයක් මතුවන නිසා උනන්දුව උත්සාහය වැඩි කරගත යුතු වෙනවා. මේ සතිය තුළ වේදම් පාර්ශවයේ ඉහළ යන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු ගැන සලකා බැලීමේදී තිබුණු අවහිරතා මඟහැරී යන අතර දරුවෙකුගේ විශේෂ දක්ෂතාවයක් ඉස්මතු වෙන්නත් පුළුවන්. උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අමතර වෙහෙසක් දරන්නත් සිද්ධ වෙනවා. පොතපත කියවීම කෙරෙහිද වැඩි උනන්දුවක් ඇති කරනවා. ශරීර සෞඛ්‍ය ගැන සලකා බැලීමේදී නිතර ශාරීරික අපහසුතා මතුවෙන අතර උදරාබාධ, අජීර්ණ ගති වරින් වර මතුවෙන්න පුළුවන්. එම නිසා ගන්න ආහාර පාන ගැන සැලකිලිමත් වෙන්න කියලා මතක් කරනවා. ලොතරැයි මිලදී ගැනීමට සඳුදා දවස සුබයි. ජය අංකය 4, ජය වර්ණය කහ. සුබ දවස සිකුරාදා. මීන ලග්නය රාශි චක්‍රයේ අවසන් රාශිය වන ගුරුටයත් මීන ලග්න හිමියනි. විරුද්ධවාදීට පවා කරුණාව දක්වන අනුකම්පා සහගත වැඩි කතා බහක් නැති ඔබ තමන්ගේ පාඩුවේ සාමකාමීව ජීවත් වෙන්නට උත්සාහ දරනවා. නමුත් අනුන් කෙරෙහි වැඩි විශ්වාසයක් තබා කටයුතු කිරීමෙන් පාඩු සිදු කරගන්න මීන ලග්න හිමියනි, ඔබ ගැන දැන් කතා කරමු. මේ සතියේ පවතින ග්‍රහචාරය අනුව ගෘහ ජීවිතයේ කටයුතු වලට තිබුණු බාධා මගහැරී යන බවක් දකින්න පුළුවන්. නිවාස ඉදිකිරීම කටයුතු වලට වගේම අතරමඟ නවතා දමා තිබූ ඉදිකිරීම කටයුතු මේ සතියේ ආරම්භ කරන්න පුළුවන් වෙනවා. රැකියා කටයුතු සම්බන්ධයෙන් ගන්නා තීන්දුව තීරණවලදී ටිකක් සැලකිලිමත් විය යුතු වෙනවා. ස්ථාන මාලුවක් අපේක්ෂාවෙන් හිටියනම් බොහෝ දුරට මේ සතියේ එය ඉටු කරගන්න පුළුවන්. අමනාපව සිටි ඥාතීන් අතරේද හොඳ හිත දිනා ගන්න පුළුවන් වෙනවා. ස්ත්‍රී පාර්ශවයෙන් උදව් උපකාර ලැබෙන අතර ස්ත්‍රී පාර්ශවයේ සමග තිබෙනා වූ සම්බන්ධතාවයන් වර්ධනය වීමකුත් දකින්න පුළුවන් වෙනවා. මිල මුදල් ණයට දීමෙන් අනවශ්‍ය ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ගොවිතැන් කටයුතු වගේම
ස්වයං රැකියාවල නියුතු අයටත් අතමිට සරු වෙන සතියක්. ඒ වගේම හවුලේ කරන කටයුතු වලින් පාඩු සිදු වෙන්න පුළුවන් නිසා එවැනි කටයුතු වලදී දෙවලක් සිතා බලන්න කියලා මතක් කරනවා. මේ සතිය තුළ හදිසි රැකියා මාර්ග විවර වෙන්නත් පුළුවන්. සොර සතුරු කරදර මතුවෙන්න පුළුවන් නිසා පරීක්ෂාකාරීව කටයුතු කරන්නත් අවශ්‍ය වෙනවා. ඔබගේ කටයුතු වලට සතුරු කරදර සතුරු පීඩා මතුවෙන්න පුළුවන්. විදේශගත වීම වලටත් මේ සතිය යහපත් වෙනවා. විවාහ ප්‍රමාදයක් නිසා කනස්සල්ලෙන් සිටි ඔබට තව දුරටත් විවාහ ප්‍රමාදයක් පෙන්වුම් කරනවා. ඉගෙන ගන්නා දූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු වලට බාධා ඇති නොවන අතර තරඟ විභාග වලට පෙනී සිටින අය තරමක් උනන්දු උත්සාහය වැඩි කරගත යුතු වෙනවා. කලා කටයුතු වලින් ජයග්‍රහණ ලැබෙන්නත් පුළුවන්. ඒ වගේම ශරීර සෞඛ්‍ය ගැන සලකා බැලීමේදී වරින් වර කොන්ද අමාරු වාත අමාරු මතු කරන්න පුළුවන්. ලොතරැයි මිලදී ගැනීමට බදාදා දවස සුබයි. ජය අංකය 4 ජය වර්ණය තැඹිලි. සුබ දවස බදාදා.